ශාසනය කියන ගහේ අරුතු මේවා සිංහල බෞද්ධ රට කියන්නේ මාත්‍යෝ පිළිපොත. එන මුත්ත ආරක්ෂාව මොන තමයි අරුතු ආරක්ෂාව. එන ඒක සිංහල බෞද්ධ රට මේ සිංහල රට කැපිටන් සිංහල බෞද්ධ කියන ජාතික සංගී ආයතන සංගී අධ්‍යාපනය කරන මේක අත්‍යවශ්‍යයි. ඒකෙන් තමයි අවශ්‍යතාව කියන පළවෙනිම කාරණය තමයි ජාතික සංගී ආයතන සංගී කියන කාරණා. නමුත් ජාතික සංගී ආයතන සංගී අපි ඇති කරන්නේ ලම් කණ්ඩායමක සම්බන්ධය නෙමෙයි. දෙයන් සෑම් කෙනෙකුට තනියෙන් දෙලා. සිංහල වේවා බෞද්ධ වේවා මුස්ලිම් වේවා එක හැන්දෙන් දෙලා. ඒතර තමයි ජාතික සමගිය ආගම සමගිය ආදැති කරන්නේ. උතන තමයි මුළුම තැන්ම. නමුත් අනිවාර්යෙන්ම මාත්‍යෝ අපේ මේ රට කැඩුණු රට බිඳුණු රට විනාශුණු මාත්‍යෝ ඔක්ත විනාශුණු අරුතු ගැන කතා කරන්නේ. මේ නිසා කවුරු හරි කියනවා නෑ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂිතයි රටේ ප්‍රශ්නයක් නැහැ කියලා ඒක බව දක්වන්නේ නෙමෙයි. ඒ නිසා පොත්ත ආරක්ෂා කරන්න අපි දක්වනවා. ඒක මේ අරටු ආරක්ෂා කරන්න අපි කියනවා. අරටු අපේ සීලය තුනේ ප්‍රාතිමෝක්ෂ සීලය තුනේ අපි අරටු පුරුමන්ත සංගේ ආරක්ෂා කරනවා. නමුත් මාත පොත්ත ආරක්ෂා කරන්න අපි කියනවා. පොත්ත ආරක්ෂා කරන්න අපි කියනවා. පොත්ත ආරක්ෂා කරන්න මාත්‍ය. එහෙනම් ඉතින් මහත්යලා පොත්ත ආරක්ෂා කරන ප්‍රමාණයට මාත්‍ය අරටු පැවිදි. එහෙනම් මේ දෙක වර්තමාන සමාජයේ මාත්‍යම් සම්පූර්ණවදලා තියෙනවා. ඒ නිසා ඒ වශයෙන් මාත්‍ය ඉක්මෙන් ලක්ෂණය වුණේ රටකේ අනුකම්පාව. එහෙනම් ජාතියේ අනුකම්පාව සම්මා සම්බුද්ධ සංසතිය ගැන හිතලා සංග්‍රහ ගැන හිතලා මාත්‍යලා තව කීපයක් කරපුවා. දේශපාලනයේ අප්‍රමාණ ඇලැප්පීමේ නමුත් වැරද්ද වැරද්දන්ගේ දකින්න වැරද්දට කලින් උද්ඝෝෂණ කරන්න වැරද්දට ප්‍රතිචාර දක්වන්න නම් ඒ වැරද්ද දුගගම රජතුමා ඉලාර රජතුමාට අභියෝග කරන්නේ දුපත් වේවා කියන දේනවා. දුගගම රජතුමා ඉලාර රජතුමාට එක දුවන්ත සටන් කරන්නේ දුපත් වේවා කියන දේනවා. දුගගම රජතුමාගෙන් ඉලාර මැරිලා වැටෙද්දී දුගගම රජතුමා කරමින් දේ දුපත් වේවා කියන. ඒ මැරුණාට පස්සේ දුගගම රජතුමා ස්මාරකයක් හදලා ජනතාවට කියනවා මෙයාට දඬු කරන්න කියලා. ඒ කියන්නේ දුපත් වේවන්නේ නැහැ. ඒ සාධාරණේ දකින්න අසාධාරණේ දුර කතා කරන අසාධාරණේ දුර සටන් කරන නමුත් ඒ සෑම පැමිණි මාතෘ සුපත් වේවා කියන සිද්දේ. ඒකේ සුපත් වේවා කියන දිත්තේ එයා සුපත් වෙන්නේ. එයා උපයෝගී කරන මමයි සුපත්. ඔ මෙතෙන් තාංශත් එක්කම කිව්වේ. මාත්‍යයක මොකටද දැස් එක පියාගෙන මේ මෛත්‍රී පාර දෙන්න මාත්‍ය සිපත් කළ සුපත් වේවා කිව්වෝ. එයා සුපත් වෙන්නේ. මාත්‍යාංශන් දෙන්නා. ඒ නිසා අපි දක්ෂ වෙනෝනේ අපිට විරුද්ධ වෙන්න කෙනා අපිව දුර කරන්න හදන කෙනා උපයෝගී කරන මාතෘ අපි හැම දවසකට මාතෘ එක ධම් වේලක් හරි පුදා ගන්නවා. කවුරුත් පන්සල. ඉවල් ළඟ පන්සලේ අපි මහපාරේ අඳුර වාහනේ දුර 10ක් මහරි තියාගෙන එක දවසක ධානයක් හරි පුදා ගන්නවා. ඒ ධානයේ සාංශකම ආවශ්‍යතාවය අපි දැක්කේ ඒක අත්‍යවශ්‍ය දෙයක්. ඒක මේ හැම වෙලාවෙම මේ සැලසුම් කරන්නේ මේ වාහනේ දෙවල් ගෙදර ළඟ තියෙන පන්සලකට වේවා මහපාරේ ගද්දි වේවා කොහේ හරි දැකපු වාහනේ හරි මොකක් හරි වැඩි જાතියක් පුළුවන් කර්ම වෙන්නේ කියලා විතර දැන් කරද්දී කරේ පූජා කරනවා ස්වාමීන් වහන්සේ සංගය ආරම්භ කරා. ඒ පූජා කරද්දී ස්වාමීන් වහන්සේ ආරම්භ කරන්නේ පා. එදලාම සායුක්තම රත්නා දෙවිපත් කරන්නේ පූජා. එතෙන් මාත්‍ය මුමාකාර ශක්තිය දෙන්නේ. එහෙනම් ධානයේ තමයි ආයුෂ වර්ණයේ සැපේ ලැබෙන්නේ. ආහාරු නෙමෙයි. එහෙනම් ආයුෂ වර්ණයේ සැපේ ඵලයේ ධානයේ ලැබෙන්නේ. ඒ නිසා දවසට හැම ධාන එකම එක ධාන වේලක් හරි ඒ ධාන වේලෙකින් මුස්තර කරන්න දෙයක් හරි කමන්නේ. පොදුරට දෙයක් හරි කමන්නේ. ඒ ධාන වේල පූජා කරන ඒක දුක් ශක්තිය. සිල්පද පාර ආත්මානන් වෙන්නේ, මෛත්‍රී දුක් ශක්තිමත් වෙන්නේ. ඒ සියල්ලම මාත්‍ය අවුත් කරන්නේ. සත්‍ය ධාතිය ආගම දෙකක්.
එන ඒතර මහත්යලා සීලෙන් දුර්වල භාවයකට පත් වුණා, මෛත්‍රියේ දුර්වල භාවයකට පත් වුණා, දානෙන් දුර්වල භාවයකට පත් වුණා මාත්‍ය. ඒක මහත්යලා මුළු රටම කරන සාධාරණ දෙයක්. ඒක සම්මා සම්බුද්ධ ආගමෙන් කරන සාධාරණ දෙයක්. එන ඒ තමයි මේ දෙවියන්ගේ ආජන්තාවගේ ආශිර්වාදයේ වගේ දෙවියන්ගේ ආශිර්වාදයක් තියෙනකොට මේ බිම්කඩ කියන්නේ මේ අපි දෙපාත අතරේ ඉන්න බිම්කඩ කියන්නේ මාත්‍ය මේ ලෝක ධාතුවේ තියෙන ශේෂ්ම මේකලා ශේෂ්ම කරන මේ ලෝක ධාතුවල ජීවමාන බුද්ධජාන වහන්සේ මේක ලෝකේ වන්දනා කරන්න ගුවන්වැලි මහා සෑසඳුන් වහන්සේ, දැස්සේ මහා බෝසත්තුන් වහන්සේ, වත්තන්ත ධාතුන් වහන්සේ, ශ්‍රීපාද වහන්සේ ජීවමාන බුද්ධජාන වහන්සේ හැටියට දැකලා වන්දනා කරන මේ ශේෂ්ඨ බුද්ධත්වයේ වස්තුන් කාණ්ඩකේ නිස්කලත් වෙනවා. ඒක දෙවි තවසරණ සම්‍යක් දෘෂ්ටික දේවතුන් දක්ෂකම් වන්දනා කරන බිම්කඩක් තියෙනවා මාත්‍ය ශේක දෙවියන් කරා. පොද ස්වර්ණමාලි සෑසඳුන් වහන්සේ ජයශ්‍රී මහා බෝධිනාථ ලක්ෂණ ලක්ෂණ සම්‍යක් දෘෂ්ටික ප්‍රඥේ වන්දනා කරන බිම්කඩක් මේ ලෝක ධාතුතුන් තියෙනවා මාත්‍ය එවැනි සුන්දර බිම්කඩක ලෝකයේ ශේෂ්ඨම බිම්කඩ මාත්‍යෝ මාත්‍යා ජනාධිපතිතුමාගේ මේ අවුරුදු ගාන ඉතිහාසය යන මාත්‍යෝ මාත්‍යලාගේ පොහොසත්තු ශක්තිය එන මේ සියාම ජනාධිපතිතුමා ඇමරිකා ජනාධිපතිතුමා වගේ නෙමෙයි මේ සුන්දර දිවේ මාත්‍යෝ ආධිපත්‍ය ධර්මනා කියන්නේ අර සතර දෙවියන්ගේ සතරවරන් දෙවියන්ගේ පවහත් උපාදේ ගන්නවා. එතන නිරේතුරු දකින්න ඕනේ අපි එවැනි තැනකට එවැනි රාජ්‍ය නායකත්වයකට පත් වෙන දෙනම් තැනකට අපි ආරම්භක සංකාරයකතාව වර්තමාන සංකාරය අප්‍රමාදයෙන් සමාන. ඒ දින කියන්නේ වෙන තැනෙන් පෙර ජීවිතේ අපි අනිවාර්යයෙන් දෙවන් දෙකේ සද්ධා තුනේ. ඒ වගේම දානය, සීලය, ත්‍යාගය, මෛත්‍රිය තුළින් ඒවයි ඵලයයි අපි ඒවයි මේරේ hali laba din mathya wagin issellama putuna dakwinda kamu ewan kere sattana silpada pa maitiye danne onnoy tanak mathya sakman dana eka mathyela eka thamai ratana karanna awu sundara pradipada dena e wage buddhayanase desana karana me margayedi margayak mathyala nirayathuma deerghasha labena eka deerghasha labenne margaye thamai buddhayanase kiyana satharu parthiye උදාහරණ යාමේ සතරේ විපාද බලනවා නම් යා කල්පයක් කාලී ජීවිතය. ඒක වර්තමානයේ කියන අවිඥාන මොහොතේ ජීවත් වෙනවා. මොනවාද සතරේ විපාද දෙන්නේ? ඒ සතරේ විපාදයේ මුලින්ම කියන්නේ සංවේ, වීර්ය, චිත්ත, විමර්ශන කියන. සංවේ කියන්නේ මාත්‍රා නිරයතුම චිත්තයේ කියන්නේ එමන කුලින්. අදෝපාදයේ සතුන ධර්මයේ කියන්නේ. වෙන සිල්පද මාර්ගයේ ඒ ආරම්භය කරන්නේ සංවේ පරිවිකාර. දෙවෙනි කාර්මයේ මාතෘ සංවේ වීර්ය නිරයතුම වීර්ය වීර්යගෙන ආරක්ෂා මාර්ගය තමයි කරන්නේ. උදල් මාර්ගය තුලම කරන්නේ. ඉනතුල ගමන් කරන්නේ. වෙන ඒ වගේ මාත්‍යාතුල සිද්ධියක් ඇති වෙන්න ඕනේ. මම මේ මාගේ මේ වියදම් ගන්නවා උනා කියලාද කිව්වා. මාගේ මේ ව්‍යායාමය මේ සම්මා සම්බුද්ධාස ආරක්ෂාව විතරයි. සර්වය මාත්‍ය තියෙන ලොකම කැලේ. දැන් මෙතන තමයි කියන්නේ අපේ අතීතයේ සිද්ධ සිද්ධ වුණා අතීතයේ උදාහරණයක් විදිහට මේ අපි ආරක්ෂාව දෙන්න. මෙවැනි තැනකදී හැම වෙලාවෙම සමාජීය වේදනාවක් හටගස් වෙන්න ඕනේ. මේ සියල්ල සම්මා සම්බුද්ධාසනය. මන්නේ ගම්දාමින් ගොඩනගන පදයෙන් පාදයෙන් හදලා දෙන්න. ඒක තමයි මාත්‍ය ජීවිතේ එකම ගත්තා. ඒක තමයි මාත්‍යලා මේ සමස්ත ජීවිතේ මේ ඥානියු කරන්නා වූ ශේෂ්ඨම පාර්ථයෙන් පස්සේ. මෛත්‍රීන ධර්මයේ මුලින්ම මාත්‍ය කවුරු මොන දෙයකට කවුරු වැඩි කළත් ඔහුව උපයෝගී කරන මාත්‍ය තමයි. ජනතාව යන්නේ අප්‍රමාණ සම්මෙතුෂ්ඨ දේවත්ව පවාමාත මාත්‍රක් වලට ඒ වෙනත් පස්සෙන් යන දේවලන්ට තමයි තේ සාපේ ආරම්භය. මම මතකයි මම පැවිදිච්ච මුල් මම කොළඹින් අංග කාන්දිරි මගේ යන්නේ වාහනේ පස් පාර කියලා බස්සක මහාපාරේ. ඒ කියන්නේ අදිතා මේ අංගාරිකුර පැත්ත ඔය මේ කොමාපිය පැත්ත මාත් පාළු කිම්බවද පස්සලා. එන අද ඉඳලා සෙන්සුරාල දවසකටවත් ගුවන් විදුලි මාසයකට ගියොත් 10000 ගණන් අපේ ගන්න.
සාරිපුත්‍ර මහා රහතන් වහන්සේ ජීවත් වෙන මොහොතන් මේක සුසුසා.